මෙහමුවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන්නා. අගමැතිතුමනි 20 වෙනි සංශෝධනය ගැන ඔබතුමාගේ මතය තාම එළියට අවිල්ල නැහැ. ඔබතුමාගේ අදහස මොකක්ද? ආණ්ඩුවක් වුණාම එක මතයකින් ඉන්නේ. ඒ කිසි ගැටලුවක් වෙන්නේ නැහැ මං හිතන්නේ. මං හිතන්නේ හැම පක්ෂෙම වෙනම කමිටුපත් කරලා මේ ගැන අධ්‍යයනය කරලා තියෙනවා. අවසානයේදී ආණ්ඩුවේ මතය කියලා තනි මතය තමයි අපි රට ඉදිරිපත් කරන්නේ. ගමෙත්තමනි 20 වෙනි සංශෝධනය හරහා අග්‍රාමාත්‍යවරයා නැවත යම් තරක් දුරකට නාමික මට්ටමකටපත් වෙනවා. නෑ මං හිතන්නේ එහෙම වෙයි කියලා. ඒ කියන තරම් එහෙම ප්‍රශ්නයක් නෑ. අගමැතිවරයාගේ අතේ තමයි තියෙන්නේ. මල්ලේ තියනවද නැද්ද කියලා. අග්‍රාමාත්‍යමනි පොල් වගේම කා දැන් බරපතල ප්‍රශ්නයක් කියලා තියෙනවා. ගෝයා ශක්තිමත් කරන්න, ගෝයා උනන්දු කරවන්න තමයි මේක ඉදපත් කළේ. එහෙම නැති වුණා නම් කහ ගින්නීම ඉද දුන්නා නම් ගෝයා මේක අතාරිනවා. අපේ අය වගා කරන්න ආරම්භ කරලා තියෙනවා. ධෛර්යමත් කරන්න තමයි මේ වැඩේ කළා තියෙන්නේ. මේක ටික කාලයක් මේ ප්‍රශ්නේ මූණ දෙමින් තමයි ඉදිරියට යන්න වෙන්නේ. මේ වෙන විට වාහන ගෙන්වීම සම්පූර්ණ නැතර වෙලා තියෙනවා. ඒ වගේම අමතර කොටස් ගෙන්වීම නැතර වීමත් එක්ක විශාල ලෙස මිලකන අමතර කොටස් වලට අපි අවසර දීලා තියෙනවා. ඇත්ත වශයෙන්ම අපි ටිකවට විල්ල ඉල්ලපු අයට අපි කිව්වා ආනයන කරන්න ඉඩ දෙන්නම් කියලා. ඊයේ උතුරු නැගෙනහිර හර්තල් ක්‍රියාත්මක නැගුවා. ඒ කියන්නේ දිලීබන්ගේ ශ්‍රීපත් කරන්න ඕන කියලා. මගේ මල්ලි එයා කිඩ්නැප් කරා. මගේ නාදෑය උඹ කට්ටිය කිඩ්නැප් කරා. එයා මර්ඩර්. ඒ නිසා ඒක නිකන් දේශපාලනට අමුදලින්ගම වර ලීඩර් කවුද බැරිවි? කොටි තමයි මැරුවේ. මතුව දුර රටින් තුරන් කිරීම සඳහා ස්ථිර විසඳුමකට අනුව ක්‍රියා කරන බවද අග්‍රාමාත්‍යවරයා කියා සිටියා. මහබැංකු බැඳුම් කර වංචාවට අදාළව අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් යොමු කෙරුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ජාත්‍යන්තර නීතියට අනුව ඒ සම්බන්ධ පරීක්ෂණ අඛණ්ඩව ක්‍රියාත්මක බවයි. පසුගිය ආණ්ඩුව මෙන් වත්මන් ආණ්ඩුව අධිකරණ කටයුතු වලට මැදිහත් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත්ත මහතා මෙහිදී සඳහන් කළා. කෙහෙලිය රඹුකැල්ල විමල් වීරවංශ උදය ගම්මන්පිල ඩග්ලස් දේවානන්ද යන අමාත්‍යවරුන්ද රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියා.